ඔයාලා මේ රූපේ දකින්නේ ගැහණු කෙනෙකුගේ අතක සහ පිරිමි කෙනෙකුගේ අතක රූපයක්. හස්තරේඛා ශාස්ත්‍රය දන්න කෙනෙක්ට නම් ගැහණු අතක් සහ පිරිමි අතක් වෙන් කරලා අඳුන ගන්න එක ඉතාම පහසු දෙයක්. ඉතින් මම අද කියලා දෙන්නම් ගැහණු අතක් සහ පිරිමි අතක් එක මොහොතකින් අඳුන ගන්නේ කොහොමද කියලා. ඔයා මේ දකින රූපේ සුලංගිල්ල දිහා හොඳින් බලන්න. පළමුවතේ සුලංගිල්ල එමාතේ වෙදගිල්ලේ පළමු කුරුක දක්වා දිගින් යුක්ත වෙනවා. ඒ කියන්නේ ඒක පිරිමි පුද්ගලයෙකුගේ අතක් කියන එක. නමුත් දෙවන රූපේ සුලංගිල්ල එහි වෙදගිල්ලේ පළමු කුරුකට වඩා දිගින් නඩුයි. ඒ කියන්නේ ඒක ගැහණු කෙනෙකුගේ අතක් කියන එක. ඉතින් මේ කියපු ලක්ෂණය අනුව ඔයාට ඕනි මාතක රූපයක් ගැහණු කෙනෙකුගේද පිරිමි කෙනෙකුගේද කියලා පහසුවෙන් හඳුනගන්න පුළුවන්. හස්තරේඛා ශාස්ත්‍රයේ එන මේ වගේ තවත් රසවත් විස්තරයක් එක්ක නැවතත් දවසක හමු වෙමු.